මං අද ඔයාලව එක්කගෙන යන්නේ මම මේ පෙන්නන සලෝන් නැචරල්ස් කිරිබත්වට බ්‍රාන්ච් එකට. ඉතින් මේක මං මටම තෑගි දීපු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මම අද ආවා ෆුඩ් ස්පා එකක් කරගන්න. ඉතින් සලෝන් නැචරල්ස් කියන්නේ මම මීට කලිනුත් ට්‍රයි අවුට් කරපු හොඳම සලෝන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට මට ආවහම ජානකි, එතකොට දිල්මි, රන්සි මේ තුන්දෙනාම මට ලොකු සපෝට් එකක් දුන්නා මං අද මේ කරන්න යන වැඩේ කරන්න. ඒ කියන්නේ ලොකු ටුවර් එකක් ගිහිල්ලා මං ආවේ. ඉතින් මට ඒ රටේදීත් කරන්න බැරි වුණා ෆුඩ් ස්පා එකක්. මං හිතුවා ඒක තමයි මං අද මගේ දෙපාවලට දෙන හොඳම සත්කාරය කියලා. ඉතින් සලෝන් නැචරල්ස් ඕගොල්ලෝ ආවොත් විවිධ සේවාවන් ගොඩක් ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ දකින්නේ ෆුඩ් ස්පා කරන කැබින් එක. බලන්න එක හරිම රිලැක්සින්, හරිම කාම්, හරිම කයිට්. ඉතින් රන්සි මේ වැඩේ පටන් ගත්තා. පැය දෙකක කාලයක් යනවා මේ ෆුඩ් ස්පා එකට. මම මේකට ඒගොල්ලොත් එක්කත් කතා කරගෙන සමහරක් දේවල් ඇඩ් කරගත්තා. ඒ කියන්නේ ජෙල් සෝක් එක මං අනිවාර්යෙන්ම ඇඩ් කරන්න කියලා හිතාගෙන මාවේ. මොකද ඒකෙන් ගොඩක් කකුල් දෙකට දෙපාවලට ලොකු සිසිලසක් දෙනවා කියලා මං ගොඩක් දැකලා තිබුණ දෙයක් නිසා. ඉතින් ඒ වගේම ඇත්තටම ඒක හරිම රිලැක්සින්. ඉතින් ඔයාලත් ෆුඩ් ස්පා එකකට යනවා නම් අනිවාර්යෙන්ම ජෙල් සෝක් එක ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ සලෝන් නැචරල්ස් කියන්නේ මං කිව්වනේ හොඳ සර්විස් එකක් දෙන සලෝන් එකක්. ඉතින් මට ඒගොල්ලෝ රසම රස නෙස්කැෆේ එකක් සර්ව් කළා. ඊට පස්සේ අපි විවිධ ස්ටෙප්ස් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මුලින්ම පීල් කළා, ඊට පස්සේ ස්ක්‍රබින් එකක් ගියා, පැක් එකක් ගියා. ඉතින් මේ වගේ මූණ වගේම දෙපාත් අනිවාර්යෙන්ම පිරිසිදුව දෙපාවලටත් සත්කාර කරන්නම ඕනේ. මොකද අපි අපේ දෙපාවලින් කොච්චර වැඩ ගන්නවද, දවසට කොච්චර අපි ඇවිදිනවද. ඒ නිසා ඔයාලා ගෙදරදි හරි දෙපාවලට කරන සත්කාරය අනිවාර්යෙන්ම සතියකට වතාවක්වත් කරන්න ඕනි. දැන් මේ පාවිච්චි කරන්නේ හර්බල් ප්‍රඩක්ට් එකක්. ඉතින් ඊට පස්සේ මසාජින් ක්‍රීම් එකක් දාලා ටෙක්නික්ස් වලට අනුව මේ මසාජ් එක කරනවා. ඉතින් නිල තෙරපි එකක් කරනවා. ඉතින් පැය දෙකක දෙපා සත්කාරයක් කිව්වහම ඒක කොච්චර ශරීරයට රිලැක්සින්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මගේ සෝලෝ ටයිම් එක මං අද ගත කරන්න හිතුවේ මෙන්න මේ විදිහට. බලන්නකෝ, ඉතින් මට මේ විදිහට මේ සත්කාර සියල්ලම දුන්නේ සලෝන් නැචරල්ස්. ඒ වගේම රන්සි, ගොඩක් ස්තුතියි ඔයාලට මට අද දීපු සත්කාරය. එහෙනම් අදට මං ගිහින් එන්නම් රැඳී ඉන්න මාත් එක්ක මේ ඔගොල්ලෝ ආදරය කරන රසීස් බ්ලොග්ස්.